සකල සිරින් පිරි සිරිලංකාවේ ඩෙංගු මදුරුවන් බූයිලා. සෞන්දා පටන්ගත්ත මදුරු මර්දන සතිය දින හතක් අද දක්වා ක්‍රියාත්මක වෙනවා. ඇස් දෙක අපේ අන්ධ වෙනවා, කන් දෙක නොවැසී යනවා, වකුගඩු දෙක නරක් වෙනවා, මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒක වචනයක් අඩුයි, ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙනවා. මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා, නෑ මේක. පාවිමෙන් තියෙනවා. ඔබතුමා ආරාධනා නැතිව මේ පක්ෂයෙන් එකතු වෙන කාටද? ඔබතුමා මට? ඔව්. එහෙමද? පාවිදාසේ රාජ්‍යයක් දෙකේ නිසා. විපක්ෂයේ පුදු අපේක්ෂකවෙන්න මට තියෙන උනා මොකද්ද? මම අඬු පක්ෂෙනේ. ඔබතුමාට එහෙම ආරාධනාවක් ලැබිලා තියෙනවද නැද්ද? මට ආරාධනා කරනවාද එහෙම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමට විපක්ෂයෙන්? මොකක් දාන්නේ? එහෙම එහෙම තමම එහෙම මගේ එහෙම තීරණයක් ඈ. එහෙම ආණ්ඩුවෙන් ඉවත්ද? ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් දැන් මේ ඇවිල්ලා පත් වීම දෙන්න. ඔව්, එක එක දේවල් කියනවා ඉතින්. ඒවා කාලය විසි විස දේශීයමදී. කාලයාට ඊට දෙමු, කාලයාට ඊට දෙමු. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බෑ. ඔන්න හැපි කාරයි. අන්තිම පත්ති ඉඳ ගාලීම කියන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක අද ප්‍රශ්නයක් තියෙනවද? අපි බලාපොරොත්තු වන අරමුණ කරා අපේ උතුම් මාතෘ භූමිය ගෙන යාමට එකඟ වූ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී පවත්වන ජනාධිපති වර්මයේදී පොදු අපේක්ෂකයා වශයෙන් මාව පත් කර ගැනීම පිළිබඳ දිනසීයේ වැඩපිළිවෙල මේ ප්‍රකාශනයේදී වෙනවා. ඒ වගේම එතනින් එහාට අපි රජයක් විදියට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැහැදිලිව මේ ප්‍රකාශනයේ කරුණු සඳහන් කළා තිබෙනවා. මේ ප්‍රකාශන දෙකේම සඳහන් කරුණු මේ ඓතිහාසික කොළඹ නගරයේ මේ සම්මා සම්බුදු පියාණන් අභියස අපි පැහැදිලිවම ප්‍රතිඥා දෙනවා. මේ කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම අපි මම සම්පූර්ණයෙන්ම බාර ගන්නවා. මේ කරුණු ස්ථීරවම ක්‍රියාත්මක කරනවා කියන එක. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කර ඇති බැවින්ද 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ 56 වගන්ති යටතේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා ලද බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වන මම මෙයින් දැන් ප්‍රකාශ කරමි. මම පොදු අපේක්ෂකයා විදිහට අරගත්තා.
ඒ ගත් එකටත් දැන් සමහරයි කියනවානේ මේ ආන්න ඕනේ මේ ආනතු වෙන ඒ වෙලාවේ මොකෙද දැම්මත් බලු කපටි දැම්මත් දිනනවා ඒක. තේම නම් දාගන්න එපා. දාගන්න මොකද ශ්‍රී ලංකන්නේ දාපක්ෂිලේ කමකට. මම මේ එහෙම කියන අයද මම මේ කියනවා. මම කියනවා මිනිහෙක් නැති හින්දායි මාව ගත්තේ කියලා. කථානායකතුමනි මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා. පාර්ලිමේන්තුවේ ආසන 47ක් තියාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දින 100 වැඩසටහන හදනවා ජනවාරි 8 කන්දේ 9 වෙනිදා දිවුරුම් දෙනවා 10 වෙනිදා 11 මෙහෙම කියලා දින 100 හදනවා. මම දන්නේ නැහැ මේක හැදුවේ කවුද කියලා. ඒක තමයි කරගත්ත මෝඩම වැඩේ.